मट अत दीपी हाथ आसपित्रे उगे वेला दंगी अवधान मैं मट वाह इतना दे मेरे सुनिकांगे देखिए मुनाकरांड मट करना नंग करना हुंगा कल दिख बस केत की आंटी के नो दान ना के भी फारिस्ते में हिटियो थोंदा है केत की लाहस का पैत की दियो मगे ते के कड़ काल भी लेट बु तमुसे हो मानी पैत्र है रुना मानी ते उनके ना कावर कता दालो को हम आते थे आंटी में टे हम दे अम्मे ने मगे पिटिंग तमाई हो
මොකද මං ගැන උන්ට විස්තර දුන්නොත් තමුන් තමයි මොකද වෙන කිසිම එකේ මගේ ගැන කිසිම දෙයක් දන්නේ නැහැ තේරුණාද අනේ මට නම් එහෙම පිස්සුවක් නැහැ ආස් මොකද කියන්නේ මෑන දැක්කම ලූබේ තුනද ඉස්සර වගේම ඉන්න හීන මවුන ඇති නේද ඔව් හීන දකින්නක හොඳයි හීන කියන්නේ හීන ඇස් අරපු ගමන් හීස් වෙලා යනවා දැන් කාටද ඔවා කියන්නේ ඔයාට අනේ මට ඔවා කියන්න ඕනේ පරිස්සමෙන් හාස්කමක් නේද පපා ඔව් ඒකට වෙන කියන්න දෙයක් නැහැ මෙතනදී රාදගේ අහස්ගේ පෙර ආත්ම සම්බන්ධතාවය ගැන කියවෙනවද මැඩම් අපිට දැනගන්න ලැබුණ විදිහට නම් මෙතන හැම දෙයක්ම තියෙනව නේද නෑ නෑ අපි දැනුවත්ව නම් එහෙම දෙයක් නැහැ අපිට ආරංචි වුණේ නම් එහෙම දෙයක් තමයි ආරංචි කිව්වට ඔය කට කතානේ දගෝ මිනිස්සු තමන්ගේ හිතුමනාවට කතන්දර ගොතලා පතුරවනවා. තව සමහර මිනිස්සු ඒව විශ්වාස කරනවා ඇත්ත කියලා. මීඩියා වල වෙන දේවල් ඔගොලු දන්නවනේ. සර් අපිට ඕනේ මේ දෙන්නගේ ලස්සන ආදර කතාව. මොන ආදර කතාවක්ද? අහස්ගේ රාදගේ ආදර කතාව මැඩම්. ඒක හරි ලස්සනට අපිට පෙන්වන්න පුළුවන්. මෙතනදී කාටවත් අසාධාරණයක් නොවෙන්න අපිට පුළුවන් ලස්සනට ඒ ප්‍රෝග්‍රෑම් එක කරන්න. එහෙම ආදර කතාවක් මෙතන නෑ. කවුද ළමයින්ට හොඳ කිව්වේ? හාස්කමක් සිද්ධ වෙන්න දෙන්න අතර මොකක් හරි ලොකු බැඳීමක් තියෙන්න ඕනේ නේ සර්. අනික ආදරය කියන එකටත් වර්ෂන් තියෙනවනේ සර්. ඇත්තටම මෙතන ආදර කතාවක් නෑ. රාදා මගේ පුතාව සනීප කරගන්න ගොඩක් උදව් කරා විතරයි. ඒක පෙන්නා දෙනවා මිසක් එතනින් එහාට බොරු දේවල් පෙන්වන්න එපා. ඒක හොඳ නැහැ. මෙහෙම හැංගිලා වැළලා යන බලවත් දේවල් මිනිස්සු අතරට ගෙනියන එක මීඩියා වල අපේ වගකීමනේ මැඩම්. ළමයෝ මීඩියා වල වගකීම වෙන්නේ ඇත්ත අරගෙන යන එකයි. එහෙම නැතුව බොරු දේවල් මවලා ඇත්ත වගේ ගෙනියන එක නෙවෙයි. ජනතාව මීඩියා වලින් බලාපොරොත්තු වෙන්නේ ඇත්ත බොරු නෙවෙයි. පපා මේගොල්ලෝ මෙච්චර දුර ආපු එකේ හිස් අතින් යවන්නත් බෑනේ නේද? එහෙමනම් අපේ පැත්තෙන් අපිට පුළුවන් අපේ එක්ස්පීරියන්ස් එක කියන්න කේති. ඒක වරදක් නෑ. ඔය ළමයිට මොනවද අපෙන් දැනගන්න ඕනේ? මැඩම් මේ ගැන දන්න මුළු කතාවම මුලින්දන් කියන්න. අපි එක රෙකෝඩ් කර ගන්න. හරි. කියන්න මැඩම්. ඇත්තටම මේ ප්‍රශ්න පටන් ගත්තේ මගේ පුතාගේ ඇක්සිඩන්ට් එකෙන්. ඒ ගැන විස්තරයක් කිව්වොත් මැඩම්. කියන්නේ දැන් යුගාන් එක කසාද ඉස්තර කරගෙන දින්නේ. ඔව්. දැන් ඒක ඉස්තරයි. ලාල ලාලා හේ හේ ආහ
අයියේ මොනවද වනේ තේරිකක් හදන්නද දැන් එපා නංගේ අපි හොඳටම බය වුණා හරි වැඩ තමයි වත් කරන්නේ හරි ඉතින් අවුලක් වුණේ නෑනේ තනියම හොම යන්න එපා බය වෙනවනේ ඔයාට අලුත් ජීවිතයක් ලැබිලා තියෙනවා හස්. මේ ජීවිතේ පුරුදු කරගන්න ඕන එක දෙයක් තියෙනවා. ඒ තමයි පුංචි මොහොතකට නතර වෙලා මෙච්චර කාලයක් ගෙවිච්ච ජීවිතය ගැන අපව හෙල්ල බලන එක. මට වා පුදුමයක් රාදා. ඇයි? තේරුංගන්න බැ සමහර දේවල් තේරුංගන්න බැරි දේවල් තෝරගන්න උත්සාහ කරන්නත් එපා ඉතින් ඔයාට අලුත් ජීවිතයක් ලැබිලා තියෙනවා අලුතෙන් හිතලා අලුත් දේවල් කරන්න ඇත්ත මම ඒක හොඳට තේරුම් ගන්න තියෙන්නේ ඔයාට ජීවිතේ කිසි දෙයක් අමතක නැහනේ හැම දෙයක්ම මට මතකයි හොඳ පවුලක වැඩගත් දරුවෙක් විදිහට ඔයා හැදුනා රාද ඇත්තටම මං වැරදි කරලා නැහැ එහෙම කරන්නත් එපා හොඳ දේවල් විතරක් හිතන්න හොඳ දේවල් විතරක්ම කරන්න ඔයාට දැනෙයි මේ මොහොතේ මොනවද කරන්න ඕනි කියලා. කොහොමත් ඔයාගේ හිතින් කොටසක් දෙයියන්ට අයිති. දෙවියන්ගේ බැල්ම ආරක්ෂා ඔයාට තියෙනවා. හොඳින් ඉන්න. පාට වරදින්න. අපේ පැත්තෙන් කියන්න තියෙන්නේ ඔන්න ඒ වගේ දේවල් ටිකක් තමයි නේද පපා හැබැයි අපි මේ කියපු දේවල් ඒ විදිහටම ලියවෙන්න ඕන හොඳේ අපි දැකලා තියෙනවා ඇත්ත විකෘති කරලා කපලා කොටලා එලිට දානවා අපෙන් එහෙම වෙන්නේ නැස ඒ ගැන සැකයක් තියාගන්න එපා මීඩියා කියන්නේ සමාජයට ලොකු බලපෑමක් කරන්න පුළුවන් තැනක්.
එවැගේම වගකීමක් තියෙන තැන අනිවාර්යයෙන්ම සර් අහස් ගැන දැන් අපි දන්නවා අපිට රාද ගැනත් දැනගන්න ඕනේ මැඩ රාද ගැන අපි කියන එක හරි නෑ නේද ඒකට කමක් නෑ මැඩම් රාද ගැන දන්න දේවල් අපිත් එක්ක කතා කරමු හැබැයි ඉතින් රාදගේ පැත්තෙන් රාද ගැන දැනගත්තොත් තමයි හොඳ දැන් අහස් ගැන දැනගන්න උගුල් මෙහෙ ආවනේ ඒ වගේ රාදගේ තැනට ගිහිල්ලා දෙමෝපිය හම්බ වෙලා එයා ගැන විස්තර දැනගන්න ඔව් සර් අපි දැන් කොහොමත් එහෙ යනවා රාද ගැන අහන්න රාදට කතා කරන්න බෑ ඒක උගුල් දන්නවනේ ඔව් මැඩම් ඒ හින්දා එයා කියන දේවල් හරි පරිස්සමට තෝරගන්න අර රාජු කියන්නේ රාදාගේ මල්ලි නේද කීතිකි ඔව් රාජු තමයි රාදා කියන දේවල් අපිට තෝරලා දෙන්නේ එහෙමනම් අපි රාදලයි ගෙදර ගිහිල්ලා රාදත් එක්ක මේ ගැන අපි කතා කරන්න එහෙම නේද හොඳ ඔව් මැඩම් මැඩම්ට පුළුවන් ද අපිට පුංචි උදව්වක් කරන්න ඒ මොකද්ද මැඩම්ට පුළුවන් ද අපේ මේ ඉන්ටර්විව් එක ගැන කියලා රාදා ගෙදර කන්ටැක්ට් එක අපිට හදලා දෙන්න. එතකොට අපිට පහසුවෙ ටිකක් මේ වැඩේ කරගන්න. අනේ ඔව් මැඩම්. මැඩම් කතා කරොත් කොහොමත් අපිට යාල සපෝට් එකක් දෙයි. හැබැයි රාදාට වචනකින්වත් අකුරකින්වත් වැරද්දක් වෙන්න බෑ. ඒ ගැන ඔයගොල්ලෝ සහතික වෙන්න ඕනේ. අපි පොරොන්දු වෙනවා මැඩම් අපෙන් එහෙම දෙයක් වෙන්නේ නැහැ කියලා. මං ඒ ගැන කතා කරන්නම් නේද පපා හොඳයි මං රාදගේ තාත්තට කතා කරලා ඒ ගැන විස්තරයක් දෙන්නම්කො හරි මම ඕම් ස්තුතියි මං කියන දේ තේරුම් ගන්න කෙවෙන් මං එතන හිටියම ඒ ගේ ඇතුලේ වාට විරුද්ධව කතා වෙන දේවල් මට අහගන්න පුළුවන් ඇත්තට මං ගැන හිතලා ශරි ඔව් ඇත්තටම මං ගැන හිතලමද ඔහ පිළිගන්නේ නැහනේ හරි එහෙමනම් අයියා विश्वास මේ බටනලා ෆිම්බල කොම මිනිස්සු නැගිටවන්න පුළුවන්ද? දැන් ඉතින් ඔය හැම දෙයක් වෙලා තියෙන. කෙවින් එක හම්බයක්. අහම්බයක්? කෙවින් අහස් කොහොමත් ඔය වෙලාවේ නැගිටිනවා. රාදා හිටියත් නැතත්. නැතුව මේ රාදාගේ තියෙන 아무ත බලයක් නිසා නෙවෙයි. ඔමාරේ කෙල්ලේ නේද මාව අමාරු වැටුනේ. ඕක නිසානේ මට මේ හෙනගිඩිය පහත් උනේ. मालिती